මට දැන් ඔහම කියනකොට එක පොයින්ට් එකක් මතක් වෙනවා. ඔය ඔය ක්ලේශයන් එන්නේ අසර මේ දැන් මං කියවර මට ගොඩ පියුපිස්ලා ටිකක් හැදෙනවා කියලා ලංකාවේ ඒගොල්ලන් කරන වැඩේ ඒගොල්ලන් දැන් මිෂනරිස්ලා වගේ ඒගොල්ලන් ලැබිච්ච ධර්මයේ ඉතින් ඔන්න හැමෝටම ඉතින් දවසක් මම වැල්ලවත්තේ බණ කිය කින්නකොට එක පොලිස් කාරයෙක් කොහෙන් මෙහෙම මෙහෙම සක්මන් කරනවා වගේ බල බල ඉන්නවා. ඉතින් එයා ආවා. මලට අර මං අර මෙයා වෙච්ච කෙනෙක් මෙයාට බණ කියලා. ඒ කියන්නේ දැන් මේගොල්ලන්ට කේන්ති යනවනේ. ඉතින් කියලා තියෙනවා මේ මහත්යෝය කේන්ති යන්නේ අසරණ හින්දා කියලා. ඉතින් මේ අයට මේ එයාට ඒක මොකක් හරි ෂොක් එකක් දැක්ක කවුද වට ඔය වගේ මේ බණ කියන්නේ කියලා. ඉතින් ඔහොම අහලා තමයි ඔන්න ඔහොම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පින්වත්නි ඇත්තටම තමන් දැන් කවුරු හරිගේ කාගේ හරි දෝෂයක් වෙනවා නම් ඒක යා අසන්න භාවයකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකට අපි සමාව දෙන්න ඕනේ කියන්නේ. ඒ වගේම කෙනෙක්ගේ කේන්ති යන විදියෙන් දැනගන්න පුළුවන් ආශාවල් තියෙන හැටි. ඒ කියන්නේ කේන්තිය පින්වත්නි මෛත්‍රී භාවනාවේ යටපත් කරන එකත් తాවකාලිකයි. ඒක නැති වෙන්නේ ආශාවල් අඩු වෙනකොට නැති වෙනකොට. මොකද ආශාවල් මේ මහන්සියනේ දරා ගන්න බැරි කම තමයි කේන්ති යන්නේ. ඒතර මහන්සි වෙන්නේ එනර්ජි ලොස් එකක් තියෙන හින්දා. එනර්ජි ලොස් එකක් එන්නේ අපි ඉන්ද්‍රියන් පිනවන හින්දා. ඕනට තොඩා පිනවනකොට. ඒතර කේන්ති යන ඒවයි අනිත් විකෘති ඉමෝෂන්ස් එන්න පටන් ගන්නවා. අපි මෙහෙන් කන්ට්‍රෝල් කරනකොට එනර්ජි එකක් එනකොට Tamanට ඉබේම කේන්ති එන්නේ නැහැ. දැන් හාමුදුර කෙනෙක් වුණත් තාපසවරයෙක් වුණත් භාවනා කර කර හිටපු කෙනෙක් කේන්ති යන්නේ නැවගේ ඉන්න පුළුවන්. හැබැයි උන්වහන්සේට දානේ දවස් තුනක් දෙන්නේ නැතුව නිින්ද දෙන්නේ නැතුව නාවන්නේ නැතුව මොනවත් කරන්නේ නැතුව හිටියම කේන්තියන්ද එන්නිට තියෙනවා. අර යෝගිව ඉන්න හින්දා ඒක චාර්ජ් කරන් චාර්ජ් කරන් යාට ඒ දරායමේ හැකියාව ඒ මේක සිද්ධ වෙනවා. ඉතින් මේ එනර්ජි ලොස් එකක් මේන් වෙන්නේ මං කිව්වා මේ ඒ කියන්නේ මං කිව්වා කෑමයි රාගයයි හින්දා ඒකෙන් වින්දනේ වැඩිත් කමට එනර්ජි එකත් යනවා වැඩි ලොස් වෙනවා වැඩි. කෑම ගැන හිතුවත් එනර්ජි ලොස් වෙනවා වැඩි.